යාගමේ ෆොටෝ එක තව තියෙන එඩිට් කරේ හරිද? ඒත් මේ එඩිට් කරන එකෙන් ඔයාට බේරෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඔයාලට ක්‍රමේ කියන්නම්. මට මේ කෝල් එක ගන්න ඕයි මොයේ. නැත්නම් නෝමල් කෝල් එක ගන්න අර නම්බරෙට. මේ ඔයා දන්නේ මම කවුද කියලා හරිද? ඔයාගේ මේ ෆොටෝ එක තව තියෙන එඩිට් කරේ හරිද? මේ ගැන කාට හරි කියලා තිබ්බොත් ඔයිටත් වඩා කරදර වෙන්න පුළුවන් හරිද? මට මේ ක්‍රමෙන් ඔයාලට බේරෙන්න පුළුවන් ක්‍රමයක් බණ්ඩාර බ්ලොග්ස් බණ්ඩාර බ්ලොග්ස් තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහා පැත්තේ තියෙනවා සීනුව ලකුණක් අන්න එක ක්ලික් කරලා සීන් එකේ ඉන්න මං වීඩියෝ එක දානකම් බලාගන්න. අදත් බණ්ඩාර බ්ලොග්ස් කතා කරන්නේ සමාජයේ සිද්ධ වෙච්ච අසාධාරණයක් පිළිබඳව. මොකද්ද මේ අසාධාරණේ? හැමෝම දන්නවැති දැන් ටික දවසක් ෆොටෝස් වාගයක් වෛරල් යනවා Facebook එකේ කෙල්ලෙක් එල්ලෙල මැරුණා කියලා බ්ලැක්මේල් කරලා. ඉතින් මම කතා කරන්නේ ඒ ළමයා ගැන කතා කරන්න නෙවෙයි. මොකද ඒ ෆොටෝස් වලවත් ඒ දේවල් ගැනවත් හරි වෙහමං විස්තරයක් කවුරුත් දන්නේ නැහැ. ඒවා සත්‍යද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ සත්‍යතාවය ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ මේ වොයිස් රෙකෝඩ් ගැන කතා කරන්නේ මම. බලන්න මේ වොයිස් රෙකෝඩ්. කවුරු කරත් මේ වොයිස් රෙකෝඩ් මෙතන කරන්නේ තනිකර බ්ලැක්මේල් කිරීමක්. තේරෙනව නෝන කෙනෙකුට මේක බ්ලැක්මේල් කිරීමක් කියලා. ඉතින් මේ වගේ දේවල් වෙනකන් ඇයි රටේ නීතිය මෙහෙම බලාගෙන ඉන්නේ? මන් දන්න නංගි කෙනෙක් ඉන්නවා. ඒ නංගිට මේ වගේ බ්ලැක්මේල් කරලා එයාගේ ෆොටෝස් එඩිට් කරලා දුන් එවල තිබුණා. මේ නංගි ඒව මේ පොලිසියට දුන්නා. හැබැයි පොලිසියෙන් තාම සති එකහමාරකටත් වැඩිය කාලයක් ගිහිල්ලා තාම පොලිසියෙන් ඒවට නීතිමය ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. අන්න ඒකයි මේ රටේ මේ වගේ දේවල් වැඩි වෙන්නේ. ඒ වගේම තමයි ඒ නංගිට කියලා තියෙනවා. පොලිසියෙන් කියලා තියෙනවා ඒ නංගිට. අපි වැරදිකාරයව හොයාගෙන අවවාද කරනකොට අවවාද කරලා හරියනවද මේ වගේ දේවල් කරනකොට? මේ වගේ අහිංසක ජීවිත විනාශ වෙන්නේ මේ වගේ සක්කිලි මානසික අසහනකාරෝ නිසා නෙවෙයිද? මතක තියාගන්න සේයා සදෙව්මිනී වගේ අහිංසක මල්කැකුළු අය පරවෙලා යන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම මේ නංගි වගේ අවුරුදු 15 මල්කැකුළන් මේ වගේ අකාලේ පරවෙලා යන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසයි අපි කතා කරන්නේ. ඒ වගේම තමයි මම ගොඩක් දවස් වීඩියෝ එකක් දාන්න නැතුව හිටියා. මොකද මම මාතෘකා නැතුව කතා කරන්න කැමති නෑ පරණ මාතෘකාල්ලගෙන. මොකද ඔයාලගේ කාලෙත් අපරාදී, මගේ කාලෙත් අපරාදී. මම කතා කරන්නේ සමාජයේ සිද්ධ වෙන අසාධාරණකම් ගැන විතරයි. ඒ වගේම මම කියන්න ඕන මේ ළඟදී තවත් සිද්ධියක් කරනවා. දැන් 30 ගණන් අත්තරන් උඩ aran තියෙන්නේ. අවුරුදු 16 කෙල්ලෙක් දූෂණය කරලා විකුණලා මේ වගේ වට නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද? අත්තරන් උඩ ගන්න එකද නීතිය කියන්නේ? මේ වගේ ඔවුන්ගේ හවල් එක කපලා පෙති ගහලා ප්‍රසිද්ධියේ යවන්න ඕන මේ වගේ දේවල් කරනවට. තේරුම් ගන්න මේ රටේ නීතිය මදි. ඇත්ත කතාව ඕක. මොකද මේ රටේ නීතිය හරියට තිබුණනම් කෙල්ලෙක් දිහා වැරදි ස්වරූපයෙන් බලන්නවත් කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ. මම කෙල්ලොන්ට කියනවා මෙහෙම දෙයක්. ඒ එතන ඒ කෙල්ලගෙත් වැරද්දක් තියෙනවා. මොකද දන්නවද මේ කොල්ල බලන්න ඔය ඉස්රිකොඩේ කියනවා ඉමෝ එකෙන් කෝල්යක් ගන්නම් කියලා කියනවනේ ඒ කොල්ල. ඉතින් මොකටද ඉමෝ එකෙන් කෝල්යක් ගන්නේ? ගුරුවරු ගන්න ඉමෝ එකෙන්ද? කවුද ඔය අට්ටරවාලේ උගන්නන ගුරුවරු? ඔය ඉමෝ වගේ ලැට් එක උගන්නන ගුරුවරු කවුද? ඉමෝ වගේ එකක ගුරුවරු උගන්නන්නේ නැහැ. උපරිම ගෲප් එකක් තියෙයි, WhatsApp හරි Telegram හරි ගෲප් එකක් තියෙයි. නැත්තම් Zoom එකේ ක්ලාස් කරන්නේ ගුරුවරු ගොඩක්. ඉතින් මං කියනවා මෙතන වැරදි ගොඩක් තියෙනවා. ඒ වගේම මෙතන හැමෝම හරි කියලා අපිට කියන්නත් බෑ. හැමෝම වැරදි කියන්නත් බෑ. කොල්ලා නිවැරදි කියනව නෙවෙයි. කොල්ලා නිවැරදි නැහැ. ඔවුනම් තනිකර පින්නේකම තමයි. ඔහු වැරදීම තමයි. මොකද මේ වගේ සක්කිලි බ්ලැක්මේල් කරන, ඒ වගේම තමන්ගේ මානසිකත්වය බින දාන මේ වගේ එවුන් තනිකර සක්කිලිම තමයි. ඉතින් මං අද ඔයාලට කියන්නේ මේ වගේ දේවල් දන්නවනම්, මේ වගේ කරන එවුන්ව දන්නවනම් ඔයාලා සමාව දෙන්න එපා. මේ වගේ උන්ට සමාව දෙන්න එපා. පුළුවන් නම් පොලිසියට යන්න. නැත්නම් ළමා හා කාන්තාකාරයන් ෂේ තියෙනවා. ඒකේ සාධාරණයක් ඉෂ්ට වෙනවා. ඒ වගේම මේ වගේ දේවල් වලට Facebook එකෙන් සහ ඔය වගේ දේවල් වලින් බ්ලැක්මේල් කරන මිනිස්සුන්ට ඒ කරන අයට සයිබර් අපරාධ අංශය කියලා එකක් තියෙනවා. එයින් ඒවට ගිහිල්ලා මිනිස්සුන්ට පුළුවන් දේ කරන්න, මේ වගේ උන්ට උපරිම දඬුවම් ලබා දෙන්න. මොකද මේ වගේ සක්කිලි ඉදිරියටත් මෙහෙම හිස එසෙව්වොත් මොකද්ද වෙන්නේ? අපේ රටේ තියෙන ගෞරවයත් නැති වෙනවා. අපේ රටේ තියෙන අනාගත මල් කැකුළුත් නැති වෙනවා. තේරුම් ගන්න. කොල්ලෝ හෝ කෙල්ලෝ හෝ වේවා, මම කෙල්ලොන්ට තව එකක් කියනවා. හැමෝම ප්‍රොෆයිල් පික් දානව නේද? DP වල අනවයි මේ වගේ අඳුරන් නැති අය ඉන්නවනම් WhatsApp එකේ හැම කවදාවත් ප්‍රොෆයිල් පික් දාන්න එපා. මේ වගේ දේවල් වෙන්නේ ඒ නිසා.
අඳුරන් නැති අය විතරක් නෙමෙයි තමන්ගේ යාළුවවත් විශ්වාස කරන්න එපා. නම්බර් හිටන් දෙනවා. ආන් එහින්ද එහෙම අයවත් විශ්වාස කරන්න එපා. ඒ හින්දා මං කියන්නේ FB හැම ෆොටෝ දාන අයට කියන්නේ තමන්ගේ ජීවිතය ගැන අවධානම ගන්න පුළුවන් නම් විතරක් දාන්න. මොකද මේ වගේ දේවල් ඉදිරියටත් වෙයි අනිවාර්යෙන්ම. මේ ලංකාවේ දැන් මානසික අසහනකාරෝ වැඩි වෙලා ඉන්නේ. ඒ වගේම පත්තරයක් අරන් බලන්නකෝ දවසකට කී දෙනෙක් එහෙම අය ඉන්නවද කියලා. ඉතින් මගේ රත්තරන් යාළුවනේ, මේවා අපේ රටේ අහන්න දකින්න ලැබෙන එක ගැනත් මට ගොඩක් කනගාටුයි. මොකද මේ බෞද්ධ රටක් මේක, නිර්මල බෞද්ධ රටක් මේක. ඉතින් මේ වගේ රටක ඒ වගේ දේවල් වෙන්න හොඳ නැහැ. සාර ධර්ම යුතු පුජ්‍යලෙක බිහි වෙලා හිටියනම් මේ වගේ සක්කිලි මානසික අසහනකාරෝ බිහි වෙයිද? කෙල්ලෙක්ව මේ විදිහට බ්ලැක්මේල් කරලා මුං ගන්න තෘප්තිය මොකද්ද? මම හිතන විදිහට මේවා මහා පාප කර්ම. මොකද මේ අහිංසක ජීවිත නැති කරන්නේ. තමන් ගන්න යාළු වෙලා ඉඳලා අන්තිමේට තමන් ගන්න ඕන සැප ඔක්කොම අරගෙන අන්තිමේට ඕන් ඔහොම කරන ලීක් කරලා අරවයි මේවා කරලා ඕන් ඔහොම කරනවා. ඉතින් එතකොට මං කියන්නේ යාළට, ඔයාලේ යන තැනකට හොඳක් වෙයිද? ඔයා ඉබිහි වුණේ අම්මෙක්ගෙන් අප්පෙක්ගෙන් නෙවෙයිද? මේ අම්මෙක්ගෙන් ඉබිහි වුණා එක්කෙනෙක් නම් කවදාවත් තවත් කෙල්ලෙක්ට මෙහෙම කරයිද? මගේ රත්තරන් යාළුවනේ, ජීවිතේ හරි පුදුම දෙයක්. ඒ පුදුම ජීවිතේ මේ වගේ සක්කිලින්ට අහුවෙන්න එපා. මම විශේෂම කියන කෙල්ලොන්ට. ගොඩක් අය කියයි දැන් මං කෙල්ලෝ ෆෝම් කරනවා කියලා. කෙල්ලෝ ෆෝම් කරනවා නෙවෙයි බං, මේ කරන්නේ අපේ රටේ තියෙන අනාගතය ආරක්ෂා කරගන්න එක. අපේ රටේ තියෙන අනාගත පුරවැසියව ආරක්ෂා කරගන්න එක. මම මේ ෆොටෝ එකක්වත් වීඩියෝ එකක්වත් කිසිම දෙයක් දැම්මේ නැත්තේ, මේ වීඩියෝ එක ඉස්සරහෙන්වත් thumbnail එක ඉස්සරහෙන්වත් දැම්මේ නැත්තේ හේතුව තමයි මං කැමති නැහැ මේ කෙල්ලට මොකක්වත් ගෞරවයක් වෙනවට. මොකද ඒ කෙල්ල වැරද්දක් නැහැ බං. ඒ කෙල්ල අහිංසකයි. ඒ කෙල්ල ඒ කෙල්ලගෙත් වැරදි සමහරක් විතර ඇති. හැබැයි ඒ කෙල්ලත් අහිංසකයි බං, නිර්දෝෂී. මොකද ඒකි බඩුවක් නෙවෙයිනේ. ඒ කෙල්ල තමන්ගේ කොල්ලා වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ කොල්ලා නොවෙන්නත් පුළුවන්. ඉතින් මෙතනදී වෙලා තියෙන දේ තමයි අරක බ්ලැක්මේල් කරපු එක. ඉතින් මේ කෙල්ලෝ පොඩි කෙල්ලෝනේ, දරා ගන්න බෑ. මේ වගේ දෙයක් උනාට පස්සේ දරා ගන්න බෑ, ජීවිතේ නැති කරගන්නවා. මං යාළුවන්ට නැවතත් කියනවා, මේ වගේ උන් දන්නවනම්, මේ වගේ සක්කිලියෝ දන්නවනම් එවුන්ට අනිවාර්යයෙන්ම උපරිම දඬුවම දෙන්න, ජීවිතයෙන් හෝ වන්දි ගෙවන්න අනිවාර්යෙන් උපරිම දඬුවම දෙන්න නීතිමය මාර්ගයෙන්. තමන් දෙන්න යන්න එපා. මොකද මේ රටේ එහෙම කරලා ජීවත් වෙන්න බෑ අපිට. ඒ හින්දා තමයි මම මෙහෙම කියන්නේ. එහෙනම් හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි. තමන්ගේ අක්ක හෝ නංගි හෝ වේවා ආරක්ෂා කරගන්න. මේ වගේ මානසික අසහනකාරයෝ පොලිමේ ඉන්න අම්මේ තාත්තේ ළමේට, පොඩි ළමේට මේ වගේ සෝෂල් මීඩියා පාවිච්චි කර දෙන්නවා, විශේෂයෙන්ම කෙල්ලොන්ට පාවිච්චි කරන්න දෙනවා නම් දෙපාරක් හිතන්න, අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න. එහෙනම් ආදර මං ගිහින් එන්නම් ඔයාලට. බුදු සරණයි, ජේසු පිහිටයි. මම බණ්ඩාර බ්ලොග්ස්.